සුබ දවසක් ඔයාල හැමෝටම. අද මම මාස 8 ඉඳලා බබාට දෙන්න පුළුවන් විදිහ උදෑසන සහ රාත්‍රී ආහාරයක් තමයි හදන්න ලෑස්ති වෙන්නේ. මේක උදෑසන සහ රාත්‍රී වේලකට වගේම කෙටි වේලකට උනත් දෙන්න සුදුසු විදිහේ ආහාරයක්. ගොඩක් රසවත් වගේම හුඟක් පෝෂණීය ආහාරයක් මේක. බර වැඩි වෙන විදිහේ ආහාරයක් තමයි අද හදන්නේ. එහෙනම් අපි හදමු. පොඩට අලුතින් කැම හදමුක මම ඔයාලට දැනගන්නවා. අපි subscribe කරලා මේ විදිහට bell icon එක click කරන්න. බබාට කෑම YouTube channel එකේ බබාගේ වයස අනුව බබාට දෙන්න පුළුවන් කෑම වර්ග, වර වැඩි වෙන කෑම වර්ග, කෙටි වේල සඳහා කෑම වර්ග පිළිවෙලකට බලා ගන්න ඕන නම් අපේ channel එකේ බබාගේ පින්තූර click කරලා paste click කරන්න. අපිට ඕන වෙන දේවල් තමයි රුලන් මම අරන් තියෙනවා. රුලන් අරගෙන තියෙන්නේ බැදගෙන. බැදලා ගත්තාම හොඳ රසයක් තියෙනවා. ඒ නිසා බැදලා ගන්න. ඒ වගේම උකු පොල් කිරි අරන් තියෙනවා. අවුරුද්දට වැඩි බබෙක් ඉන්නාට පුළුවන් fresh milk උනත් එකතු කර ගන්න. ඒ වගේම කෙසෙල් ඕන වෙනවා. මම නම් කෙසෙල් ගෙඩි දෙකක් අරන් තියෙනවා. කෙසෙල් ගෙඩි දෙකක් වගේ පාවිච්චි කරපුවාම හොඳ පැණි රසක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ කැමති විදිහට කෙසෙල් ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඒ වගේම බිත්තරයක් ඕන වෙනවා. බැදගත් තල ඇට ටිකක් මම අරන් තියෙනවා. මීට අමතරව රටඉඳ සිරප් ටිකක් ඕන වෙනවා. දැන් මම රුලන්, පොල් කිරි, බිත්තර මේ දේවල් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. රුලන්, ඒ වගේම කෙසෙල්, බිත්තර, ඒ වගේම පොල් කිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. මේ ඔක්කොම එකතු කරගෙන මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත රුලන් මිශ්‍රණය. මේක මෙන්න මේ වගේ පදමට තමයි තියෙන්න ඕනේ. මේ වගේ නූලක් වගේ වැටෙන ගානට තියෙන්න ඕනේ. හුඟක් උකු වෙන්නත් බෑ, හුඟක් දියාරු වෙන්නත් බෑ. මේ පදම අපිට පොල් කිරි ටික ටික එකතු කරගෙන බ්ලෙන්ඩ් කරන ගමන් හදා ගන්න පුළුවන්. ඊළඟට මම පෑන් කේක් ටික හදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. පෑන් එක රත් වෙන තියලා බටර් ටිකක් එකතු කරගෙන මේ මිශ්‍රණය මෙන්න මේ විදිහට දා ගන්නවා. ඒ වගේම පෑන් කේක් එකේ උඩට මම මේ වෙලාවේදී තල ඇට ටිකකුත් මේ විදිහට එකතු කර ගන්නවා. ඒ වගේම පෑන් කේක් එක මේ විදිහට දෙපැත්ත දාලා පුළුස ගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රුලම් පෑන් කේක් ටික. මේක දැන් මම රසය සහ පෝෂණය තවත් වැඩි වෙන්න රටඉඳ සිරප් ටිකකුත් එකතු කර ගන්නවා උඩට. ඉතින් අපි දන්නවා රටඉඳ කියලා කියන්නේ බබාලගේ බර වැඩි වෙන විදිහ ආහාරයක්නේ. ඒ වගේම මාස 8න් පස්සේ බබාලගේ කෑමට රටඉඳ එකතු කරන්න පුළුවන්. මේ වගේ කෑම වලට රටඉඳ වගේ දේවල් එකතු කරලා හොඳ පැණි රසක් ගන්න පුළුවන්. ඒ මගින් බබාගේ අර කෑම රුචියත් වැඩි කරගෙන පහසුවෙන්ම බබාට කවා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ රටඉඳ සිරප් එක හදාගෙන නැත්නම් මම රටඉඳ සිරප් එක හදන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම දාන්නම් ඔයගොල්ලන්ට බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. බලලා හදා ගන්න පුළුවන් රටඉඳ සිරප් එක. ඉතින් මේ පෑන් කේක් එක මාස 8 ඉඳලා බබාට දෙන්න පුළුවන් විදිහ ආහාරයක්. තීරු විදියට කපාගෙන මේක හරි සොෆ්ට්, මේ තද විදි තද නැහැ මේක. ටක් ගාලා බබාට හපලා කන්න පුළුවන්. ඉතින් මාස 8 ඉඳලා බබාට දෙන්න පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක් විදියට තීරු විදියට කපලා එයාට අතින් අල්ලගෙන කන්න. උදෑසන වේලකට, රාත්‍රී වේලකට වගේම කෙටි වේලකට උනත් බබාට හදලා දෙන්න පුළුවන් බර වැඩි වෙන පෝෂණීය ආහාරයක්. ඉතින් ඔයගොල්ලොත් පොඩ්ඩක් හදලා දෙන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකදී ආය දවසක හම්බ වෙමු. එතකල් ඔයගලන්ට සුබ දවසක්. ඒ වගේම අපි subscribe කරන්න අමතක කරන්න එපා.